ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ ආරම්භ කරමින් ක්‍රීඩා කරන පළමු තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ මේ මාස 6 වෙනිදායි. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. මෙම තරගාවලියට එක් දින තරඟ 3ක් වගේම T20 තරඟ 3ක් ඇතුළත් වෙනවා. ඒ වෙනුවෙන් මේ වෙනි විටත් මූලික සංචිත දෙකක් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයට පත්කොට තිබෙන අතර නායකයන් විදියට එක් දින තරඟවලට කුසල් මෙන්ඩිස් වගේම T20 තරඟවලට වනිදු අසරංගව තමයි පත්කොට තිබෙන්නේ. ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම වයිට් බෝල් තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සජීවීව නරඹන්නට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ අනුව මෙම වයිට් බෝල් තරඟාවලිය සජීවීව නරඹන්න පුළුවන් සීලුම ආකාරයන් මෙසේ. එක් දින තරඟ 3 වගේම T20 තරඟ 3 දේශීය වශයෙන් ඔබට සිරස TV මාධ්‍ය ජාලයේ TV 1 හරහා තමයි නැරඹීමට අවස්ථාව උදා වී තිබෙන්නේ. ඒ අනුව මෙම තරඟාවලිය ඉන්දියා කලාපයේ විකාශනය අයිතිය Sony Sport Network තමයි ලබාගෙන තිබෙන්නේ. ඒ නිසාම Dialog TV පාරිභෝගිකයන්ට Sony Sport 10.5 HD වගේම 10 ක්‍රිකට් channel ලංක 65 ඔස්සේ Dialog TV පාරිභෝගිකයන්ට මෙම තරඟාවලිය නරඹන්නට හැකියාව ලැබී තිබෙනවා. PO TV භාවිත කරන ඔබට Sony Sport 10.5 channel ලංක 37, Sony Sport 10.5 HD channel ලංක 318 වගේම 10 ක්‍රිකට් channel ලංක 44 සහ 10 ක්‍රිකට් HD channel ලංක 317 ඔස්සේ සුපැහැදිලිව මෙම තරඟාවලිය නරඹන්නට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව ජනවාරි 6 වෙනිදා ආරම්භ වන මෙම තරඟාවලිය වෙනුවෙන් හෙට දිනේදී සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම නියමිතයි. ඒ අනුව මෙම එක් දින තරඟ වගේම T20 තරඟාවලි දෙක වෙනුවෙන් සිම්බාබ්වේ නිල සංචිත දෙකක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ඒ සඳහා එක් දින තරඟාවලට ක්‍රීඩකයන් 15ක් වගේම T20 තරඟාවලියට ක්‍රීඩකයන් 15 දෙනෙක් වශයෙන් තමයි ඔවුන් නිල වශයෙන් සංචිත නම් කොට තිබෙන්නේ. එදී එක් දින තරඟවල නායකත්වය ක්‍රෙක් එවන්ස් ලබා දී තිබෙන අතර T20 තරඟවල නායකත්වය ලබා දී තිබෙන්නේ සිකන්දර් රාසාටයි. මේදී සිම්බාබ්වේ කණ්ඩායම සිටින ප්‍රබලතම පිතිකරුවෙක් වන ෂෝන් විලියම්ට මෙම තරඟාවලිය අහිමි වූ කොස් තිබෙනවා. ඒ ඔහුට ඇති වී තිබෙන ආබාධත්වයක් නිසායි. ඉතින් මේ වගේ දිනින් දින වෙනස් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපේ නාලිකාව සමගින් දිගටම. එනස් සියලු දිනාටම ක්‍රීඩාශීලී උද්‍යෝගමත් දවසක්.